මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩ ඩුකේෂන් YouTubeු නාලිකව සස්ටරයික්් කරන්න. අලුතෙ චනලේ එකතුවෙන පාඩම්මාලා තැනගන්න. බෙල් පස්සන කොබල තියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකු ඔන්ලයින් පාසල ඩුශන් ඔන්න දවී පුතේ අපි ප්‍රශ්නංක අට ්‍යාත්‍යන්තර වරදාමහා සම්බන්ධ දෙරපේක්ෂවාසී සාපේක්ෂවාසී ගියවම් තුඩන ලේඛනය එහා සම්බන්ධාවනයින සංගිතය අපනෑන සංkritතිය ඒ කරුණු සියල්ලාවරණය වෙනවා මේ ප්‍රශ්නේ. ලකුණු විසත් පෝරම්පිල් බරබොහම පහසුවෙන් ලකුණු රැස් කරන්න පුළුවන් ප්‍රශ්න ක් තිනවා ලකුණු හයක් හතක් ලකුණු දහතුනකට සාමාන්‍ය දැනීමෙන් ලියන්ඩ තියෙන බලමු. රෝමිලක්ං එකකාපයෙන් හනවා හටක සාපේක්ෂවාසි. ඔබ දන්නවා නිරපේක්ෂවාසි සාපේක්ෂවාසි තරංකාරිත්තේවාසි ලකුණු තුනක්වෙන් වෙනවා සාපේක්ෂවාසින් නිරණයකිරෙන සාධක තුනක් සඳහා එක කාරණාවට එක ලකුණ බැගෙන්. උක්ද දෙවිනි පීවරය හන්නේ. ගේවුම් ශේෂ ප්‍රකාශයක ඇතුළක් ප්‍රධාන ගිනුම් සා අයිතමයන් ගිු ජංගම ගිනුම ප්‍රාග්ධන ගිනුම මුල්්‍ය ගිනුම ඒ එක්ෙක් අයිතමයන් සමඟ ඔබ පිරිිතුර ලිවොත් ඔන් නොබට ලුණු හතරක් අපි ලකු ලැබෙන විදිිය පරක්ෂා කළ බලම්. ලකුණු හයක ප්‍රශ්නයක් කලාපීය වෙරඳ ගිවිසුමක්. සහ දී පාර්ශවීය වෙරඳ ගිවිසුමක්. අතර වෙනස්ස ස්්‍රී ංකා වැසුරින් උදාහරණ දෙමින් පැැදිරිකරන්න. එතකොටට කලාපීය දෙෙනද ගිවිසුම් වලටත් දවි පාර්ශීය වෙනඳ ගිවිසුම් වලටත් උදාහරණ දෙන්න නියමිතයි. ලකුණු හතක් උබට දෙනවා අපනයන වියුහේ අපනයන පිළිබඳව අපනයන අනුපාතිය ගැන. දෙදාවර්ශයේ දළදේශයේ නිෂ්පායතයෙන් සීරතියක් ව පැවති.න දදේශ නිෂ්පාතිතයෙන්. ප්‍රතිාතතියක් ලෙස අපනෑන සීරතයක් තුරෙන් පංගුවරත් වඩා අඩුුවයි බලන්න ඒ දෙදශ විස්ස වන විට. සිරධාතරය දසු මට දක්වා අඩකින්ම පහල වැටිනි සීරතියක් ඒ අඩක් කියන සීර පාලවක් ඉතිං ධාතරය දසු මටගියෙන් හරි අඩකින් අපනෑන අනපාතිය දලදේශී නිෂ්පාතයක් වශයෙන් පහද වැටිලා ත ජා්‍යන්තර වළඳමට මරු පහරක් අපනයින පහත වැඩෙනව කියන්නේ අපනෑන ඉපයුම් සීග්‍රේන් කඩාඇටීමා. ගවුම් තුන ලේඛනී සැලකීතු පීඩනයක් ගෙවුම් ශේෂය මත. ඇයිහෙම විඩ හේතු. මෑත දසකල ශ්‍රී ලංකාවේ අපරයන ශේෂස්ත්‍රයේ දුබල සාධන මට්ටමට බලපෑඇති හේතු පැදිලි කරන්න ලකුණු හතක්. හොින් පුරදු පපුහුණු වන්න එවැනි ලකුණු ප්‍රමාණයක් ලබාගන්න ඔබ කොහමද පිළිතුර දිගහැිය යුත්්තැ කියනෙ එකයි මනං. ඔන්න සමස්ථයක් වශයෙන් ප්‍රශ්නේ පරණ ප්‍රශ්න ඔක්කොටම හුරුපුරදු විදිහයටට අපි ප්‍රශ්නමුල්මනින්ම පෙන්වා. ඔබට යත් වඩා පහසුවෙන් තෝරාගෙන උපරනම ලකුණු රැස් කරන්න පුළුවන් ප්‍රශ්ණයක් මේ ශීලු කරුණු සිද්ධාන්තව වශය ඔො හොඳදි. ප්‍රගුණ කල්ල තිීන දැන් ්‍රච්චනාවගේ ගොඩක් දන්න සීරුමදේලියන් නැව. අවශ්‍ය ඉලක්ක පිරිතුරලන හැටි හොඳින් තුර් ලබිරල තීරුගන් හොඳයි ප්‍රශ්නාංක එකට අපියමෝ. රටක සාපේක්ෂවාස නිර්ණය කරන සාධක තුනක් උබදන්නවා සාපේක්ෂවාස අපි ගණනය කරන්නේ යම් රටක් කිසි යම් බාන්්ඩයක් නිපද වීමේදී. වෙනත් රටකට වඩා අඩු ආවස්ථික පිරිවය තත්ත්වයක් තුළ ලබාගන්නවාස්සය. අභ්‍යන්තර හුවමාරු අනුපාතයට වඩා වවාසිදායක බාහිර හුවමාරු අනුපාතයක් කරා ලගා වෙමින් තම රටේ නිෂ්පාදන හැකියයා මට්ටම ඉක්ම වූ පරිබෝජන සංයෝගයක් පරිබෝජන හැකියාවක් වෙනුවින් නිෂ්පාදන හැකියාව ඉක්ම වූ පරිභෝජනයක් කරායා හැකි මේ. වෙනත්රටකට වඩ අඩුවාවස්තික පිරිිව ැඩතේ නිපදයහැකි බාන්ඩිය විශේෂීකරණයකොට අතරික්තය අපනෑනයකොට තමන්ට සාපේක්ෂෝ තමහිරටේ නිපදවීම අහිතකර අවාසිදායක බාණ්ඩයක් ඒ වෙනුවට අනෙක්රටෙන් ආනෑනය කිරීම. ඔස්සේ දැංගපින්ය සංකඛ්‍යාත්මකව විස්තරාත්මකව නිර්මාණ ශීලී පිළිතුරක් එතරම් විස්තරාත්මක බලාපොරොත්වවෙන්නේ මේ ලකුණුතුන ප්‍රධානය වෙන්නේ සාපීක්ෂ වාසේ නිර්ණය කරෙන්න්න බලපාන. කරුණුකාරණා තුනක් සාධක තුනක්. අපි කියවල බලමු. රටක සාපීක්ෂවාසය තීන්දු කියරන ප්‍රධානතම මූලාශ්‍රයක් තමා ඒ රටේ ස්වභාවික සම්පත්තුල උරුමය. අන් රටකට වඩා වෙනස් සාකාරයේ ස්වභාවික සම්පත් උරුමයක් තුළින් එම ස්වභාවික සම්පත් භාවිතයේ නිපද වන බාණ්ඩ සම්වන්ධයෙන් අනෙකුත් රටකට වඩා අඩ්ඩු ආවස්තික පිරිවැ යටතේ ලැබෙනවා සාපේක්ෂවාසයක් එමනං. ස්වාවික සම්පත් තුල ප්‍රමාණයසා ගුණාත්මක තත්ත්වය. ඒ ස්වභාවික සම්පත්තුල පරිමාව මෙන්ම එහි බා්ඩ නිෂ්පාදනය කිරීමේදී නිෂ්පාධිතයන් තුළ අන්තරගත වන ගුණාත්මක භාවයට යහල් වෙන වාසිදායක ස්වභාවික උරුමයක් සාපේක්ෂවාසි වලට බලපානවා ඕනෙමරටක තවත් කාරණාවක් ප්‍රජාවිද්‍යාත්මක සාධක. ජනගානය හා සම්මන්ග කරුණ. සංක්‍රමණය වී අධ්‍යාපනය ඊරතත්වක පැවතිීම උසස් අධ්‍යාපනතත්ත්වය. ශ්‍රභාහමුදාව තුළ කාන්තා සහභාගිත්වේ බලන්න තරමත් අලුත් කරුණු තර්කානුකූලව ්‍රටක සමහමුදාව තුළ ඇතැම්නටල කාන්තා සහභාගිත්වේ බෙහිවින් අඩුවයි නමු කාන්තා සහභාගිත්වේ තුළත් ඉතා ඉහල ශ්‍රමී ුණනාත්මකතාවයක් මානෝ ප්‍රාධනෙක් කාහගතයැකි ඇතැම් රටවුල පවතිනක් සම්ප්‍රදාායික ආකාල්පසිරිත්තුරිත් මත ඒ රටවල්ුල තියෙන ඊ. ඊ චර්රිහවන් අනුව කාන්තාවට ශ්‍රම බලකා සහභාගිත්තුවේ තුළ ඉතා අල්පවු තැනක් හිමිවෙන්නේ එවැනි තත්ත්ව ඇක් තුළ බෝවිට ලද හැකි සාපේක්ෂවාශිපවා නොතකා හරිමින් විරදාම තුළ අයිතකර තත්වයකට. ූුණ පානුව ඉතින් එවැනි කරුණුත්හොඳින් බලන්න සංක්‍රමණවීීම උසස් අධ්‍යාතනයේ ඒහා සමඟ මානෝ ප්‍රා්ධන කුසලතාවේ ලබා ගන්නා ඊල ගුණාත්තුක තත්වයන් විශේෂයම ශ්‍රමහමුදාවතුළල කොතරම් කාන්තා සහභාගිත්තුවයක් තිබෙන්නේද එඒයත් රටක සාපේක් ශවාසී වෙනුවෙන් අදාළ කරුණක් තවත්මොකදදමී ඉන්ස් ක් ඉ ල පාස් කොම තුළ ්‍රා්ධන ආයෝජන ම මෙතන ආර්ථක පපුදුකාරි ප්‍රාගධනේ ආර්ථික යිතල පාසුකම් වෙනුවෙන් කුතරම් ආයෝජන කරතිබෙනවාද මහා මාර්ග අධවේගී මාර්ග වරාය ගුවන් තුොටුපල ඒහා ආශ්‍රිත ස්‍යවේදන පද්ධති වැනි දියුණු තාක්ෂණික மூලාශ්‍රයන් ඒ වෙනුවෙන් රටක් குුතරම්දුරට ඒ යටටිතල පාසුකම් වෙනුවෙන් රජී අයවැයින් වෙන් කරනවාද ආයෝජනී සඳහා ඉස්සිියල්ල අර ස්වභාහික සම්පත්තුළ උරුමේ සමඟ මිශ්‍රවෙලා. ඒරට යම් යම් ාන නිිපදවීම සම්බන්ධයෙන් අනෙකුත්රටකට වඩා අඩු පිරිවයක් අඩු ආවස්ථක පරිවයක් ඇැරතේ කියල ප්‍රතිලාග කිරෙන සාපේක්ෂවාසි ලබාගත හැකි අප යමඉදිරයට. තවත් වැඩිවන පරිමානානුකූල පල මහා පරිමානානුකූල පිරිමැසුම් පරිමානානුකුල පිරිමැසුම් ඒහා සමග ශ්‍රමවිපජනය ශ්‍රමවිපජනය සමඟ ලැබෙන විශේෂ ප්‍රාගුණය. විශීෂඥ්‍ය කුසලතා විශේෂී කරණය තුළින් අතරීක් නිෂ්පාධිතය. රිස්චන් ඩිවලපම පර්ේෂණනා සංවර්ධ ශ්‍රේස්තය තුළ කරෙන ආයෝචන ඒ වැඩිවන තරමට රටකට යම්යම් බා්ඩ සම්බන්ධයෙන් ඉතා පහසුවෙන් වැඩි සාපීක්ෂ වාසයක්ලද හැකි රජී ප්‍රතිපත්ති. රජී බදු සහනාධාර් විනිම අනුපාතය වෙනවෙන් රාජ්්‍ය ආර්ථක ප්‍රතිපත්ති සකස්වනාකාරය ආයතනික පද්ධතිය. බැංකුම්. නීතිය දේශපාලන ආයතන ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරත්වය. මේසිියල් සමාජ ආර්ථකමිහි වශයෙන් රටකට කිසි අම්ානයක් නිර්ධීව වෙනුවෙන් අන් රටකට වඩා අඩු ආවස්ථික පිරිවැහ කැරතේ සාපේක්ෂවාසී බුක්ති විඳි හැකි තත්වයන්. තවත් ඒරටේ බුගලීය පිහිටීමමදැ ශ්‍රීලංකාව සම්බන්ධ බැලූ ඉන්දිය සාහදරී. මුද්‍රී ප්‍රවාහන ශිෂස්ත්‍රී ඉත්තා මරමස්ථානයක පීට ලතින්නේ ඒ කොතෙගුදුරට අප වාසිි ලබාගන්නනව ද ැද්්‍යයන ්‍රායි ගැට් ුවක් ඒය ොහෝ අවස්ථාවලදී සමුද්‍රී ප්‍රවාහන ශිෂත්‍රීය සම්බන්ධීෙන් අපට ඉත්තාම ප්‍රයෝජනවත් සාපීක්ෂවාසි ලබාදන ස්වභාවික උරුමයක් ඊටමතරව දිශගුණය බූගෝලීිය ලක්‍ෂණ. තාක්ෂණයේ දියුණුව බලැන්. ඔබට කරුණු ගණනාවක් කීවා සාමාන්‍ය දෙනීමින්. රයායසිගට මේ ලකුණු රැස් කර තිබුණා එක් කරනට එක ලකුනයි ඕනෑම කරන්න තුනකට ලකුණුත් තුනයි. බොහොම අඩුකාලයක් තුළොබට උපරිම ලකුුණ ප්‍රමාණය දිනාගන්න පුළුවන් ඒ ලකුණු තුනත් අපිට ඉතා වැදගත් විශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් අපි අමු ඊළඟ පියවරට. ගේෙවුම් ශේෂ ප්‍රකාශයක ගේෙවුම් තුලන ලේඛනයක ඇතුළත් ප්‍රධාන ගිනුම්. සහ අයිතමයන් කවරේද. ඔබේ මතකන් බලන්න අපි මේ උපිරිතුර කොහොමද කියලා ගුණ කරමු. ගියොම්තුන ලේඛනයක අපි දන්නවා චංගම ගෙනුම ප්‍රාග්ධන ගනුම සහ මුල්ය ගිනුම වශයෙන් කොටස් තුනක් ගැන අප ඉගෙනගන්නෝ. මේ කොටස් තුන පමණක් ලිවීමට සම්පූර් ලකුණු ලැබෙන ප්‍රමාණොත් පිතුරක් නෙමෙයි. බ දන්න මේ ජංගමහා ්‍රා්ධන ගෙනනුම් දෙකේ සේෂයන් එකතුව ට ප්‍රතියද්ධ වශයෙන් මුල්ලගිනුමේ ශේෂයට සහනවෙලා. ගේෙවුම් තුලනය බැලස් බස් ofෆ් පේමන් ගේවුම් තුලන ලකනය වශයෙන් අපි හඳුන්න්නනවා. හොඳයි ජංගම ගිනමේ ප්‍රා්ධන ගිරුමේත් සේෂයන් එකතුව මුල්ල ගිනමට සමානෙනවා ඒ එකත්ම පොඩ මතකරන්න දැන්. ඔට මේ ඉලක්ක පිළිතුර හබායන්න විට අවශ්‍යයි අත්්‍ය වශශයෙන්ම ජංගම ගිනුමේ. වෙළඳ බහණ්ඩ ගිනුම එහම නම්කිරීම ප්‍රමාණවන්. සේවාගිනුම මේ බා්ඩ ආනයින අපනයින සේවා ලැබීම් ගෙවීම බෝවිට අපි මේ ගිනුම් දෙකම එකතු කරලා බාණ්ඩ හා සේවාගිෙනනුමේ සේෂය වශයෙන් ඉදිරිපත් කරනවා මේ එකනෙකට ඔබට ලකුණෝ. ජංගම ගෙනේ බාණ්ඩ ගෙනනුවත් සේවාගෙනනුවත් හැරනුවිට අපි ලැබෙනවා. ප්‍රාථමිකාදායම් ගිෙනුම නිිෂ්පාදන සාධක ආනායන අපනයින තුළෙන්. බා්ඩ. සේවා හැනවිට සාධක ආනයන අපනයන උස්සේ අප ලැබෙන ප්‍රාථමි කාදෑම් ලැබීම් ගෙවී එමනං ප්‍රාථමික ආදායම් ගනුමසා ඔබට මතකයි. සංකම ජංගම ගිෙනුමේ ඇතුළත් වෙන්නේ වර්තන පැවරුම් හෙවත් ජංගම සංක්‍රාම ලැබීම් ගෙවීම් අතර වෙනස වර්තන අපි ජංගම කියලීම හරි ජංගම සංක්‍රාම සංක්‍රාම කියන යුතුම හිදුවත් බට විතරන ප්‍රමාණවත් මොකද ඔබ ජංගම ගෙනුම සීර්ෂය තුලයි ඒ සටහන් කරන්නේ තර බා්ඩ ගිෙනුම සේවාගෙනනුව ප්‍රාතිමි කාදායම ්‍රයිමරන් කවමිකවල්. ජංගම සංක්‍රාම සෙකල්ින්කව මිස්සිියල් උබටවශ්‍ය වෙනවා ජංගම ගිනුව වෙනුවෙන් ලැබෙන ලකුන් ප්‍රමාණය දිරාගන්න ප්‍රා්ධන ගෙනමේ ඔබට මතකයි ඔබ සටහන් කරනවා. ප්‍රාග්ධන සංක්‍රාම. සහ. ත් විශේෂ හිතමයක් තියෙනවා. නිෂ්පාධනය නොකළ මුල්ිය නොවන නන්්‍රඩියස්ට් ලන්ෆයිශල් අපේ එක ලීම නිෂ්පාදනය නොක ම කිිනීම ලියන්නම් මුල්ලිය නොවන වත්කම් වෙන ස්වීම් ඉතිකොට උබටම එකක්කෙක් සීර්ෂයන්. මේ ප්‍රධානගෙනු තුළ ඇතුළත්වන අයිතමයන් ලිලීම වඩා වැදගත් හැබැයි අපේෂිත පිරිතුර තුළ ප්‍රා්ධනගෙනන මේේ ප්‍රාගධන සංක්‍රාමසාහ. ්පාදන ොල ල නොවත්කම් ය ඳහන් ුුණා උනත් මේවතාාව ලක්කුණු දුන්න නමුත් ඔබ ඒ විදිර උත්තරේලියන් ඉදිරිදිවේවාගේ ප්‍රශ්නයක් ලැබුණාම උබට මතකයි මුල්ල ිනුේ සංරචකැන් නුවාද ්‍රරිජවායෝචන. කායෝචන මුල් වියුත් පන්න අනිකුත් ආයෝචන. මිස්සිියල්ල සමග ඔන්න ඔබට සම්පූර්ණ ලකුන් ප්‍රමාණය ලැබෙනවා ජංගම ගිනුමත් ප්‍රාග්ධනගෙන් මත් මුල්ලගනුම. නම් වශයෙන් සඳහන් කරල ඒ ඒ ගිනුම් තුළ අන්තර්ගත අයිතමයන් ලිවීම හොඳර්ම ප්‍රමාණවත් අපි බලම ආදර්ශ පිරිිතුර තවත්තිදිකර පෙන්න්නන්නානු. ජංගම ගිනුම ඒ මංගේේපු ප්‍රකාශමතමාවඔට දැන් ලස්සනට මේකම මේ මුද්‍රිත සූහරුප පෙන් පෙන්නන්නේ බාන්ඩගිනුම සේවාගෙන්ම ප්‍රාථමිකාෑම් ගිනීම දවිතියා දාෑම ගිෙනුම සීර්ෂයන් මේ විදියට පෙළගැස්වීම පවා ප්‍රමාණවත් පිරිතුර අවසානෑ ප්‍රාධන ගිනුම තම ඔබට මම කියපු ප්‍රාග්ධන සංක්‍රාම සහ නිෂ්පාදනය නොගොල මුල්ලි නොනවක්කම් සම්බන්න ශුද්දාගයන සටන් වෙන්නේ මුල්ලගිෙනුම ඒ ක්‍රචු ආයෝචන කළබායෝජන වෙනත් ආයෝජන සංජිතවත්කම් මේ සියල්ලොටබට සම්පූර්ණ ලකුණු ලැබෙනවා අපි බලමු ප්‍රශ්නය මූලික සවරූපය. එන්න බල. ගෙවුම් ේෂ ප්‍රකාශයක ඇතුළත් ප්‍රධාන ගිනුම් සහ අයිතම කවරයද. ලකුණු හතර ඉතා පාසුවෙන් ලබ ගතැකි බලන්න මිනිිත්තු දාහයක් පාල ඇතුලට මේ ප්‍රශ්නය සම්ූ ලකුණු පදගන්න පුළුවන් හැයි ඊලද ප්‍රශ්නය ලකුණු හයක් ඊ ලංඟ පප ලකුණු හතක් එතන ලකු හතු ක්තිව ඇත්තරම සාමාන්‍ය දැනීමෙන්. ඒ ලකුණු සියල් ලප ගන්න පුුවන්ඹබව ඔබ තහාවරවෙයි මේ පිරිතුරු හොඳින්. ක්ෂණය කරපුහම් අපි බලම් රෝමිලක්කන් තුන කලාපය වෙළඳ ගිවිසුවා සහ දී පාර්ශවීය වෙළඳ ගිවිසුවා මේ අතර වෙනස දීපාර්ශවයේ බයිලට රටබල් දෙකක් සමති. ී ගිවසුණක ද ඊට වඩා වැඩි රටවල් ගණනාවකින් සමවිත ආර්ථික කලාපයක්හටවල් ගණනාවක් ඒ බව්බූම සල්ලව සැහැල්වෙෙන් මේ පිරිතුර සඳංක යෙතුවයි නිශ්චිතවන උදාහරම දෙන්න කාලීන වශයෙන් වැැදගත් වර්තමානයට ගැලපෙන උදාරණ. දයි පාර්ශවීය වෙෙනඳ ගිවිස්සුමක් යන රටවල් දෙකක් ඉන්දු ලංකාවෙරෙනද ගිසුම අන්නන්නේ වගේ උදාහරනපි දැන් බලමු රටවල් දෙකක් ගන්නේ. රටවල් දෙකක් අතර ඒ රටවල් දෙකටම වාසිදායක වෙළඳ රටාවක් ඇතිකර ගැනීම සඳහා සකසාගනුලමන ගිවිසුමා. මෙමගින් එකිනෙකාගේ වෙනද පලට ප්‍රවේශවීමට අවස්ථාව උදාවන බැවින් ගිවිසමේ ආකාහරව ඒ ප්‍රකා ගිවිසුම් ප්‍රකාරව ඕනුන්ට යම්යම් නිදහස්තේරුබදසීම වැනි. ක් නොෙකුත් අතර්ජාතික විළඳාමී තියන, බාදාල් හිල්කොට ඕනුන් අතර වඩා අන්‍යෝන්‍ය වශයෙන් දෙරටන වාශිදායක ආකාරයේ ආර්ථික මේ සමාජ මේ ප්‍රතිලාබ ලබාගත හැකිතත්වයක්. ඒමනං මෙමගින් එකිනකාගේ වෙඳපරල ප්‍රවේශවීමට අවස්ථාවදාවන බැවිම්. ඒ දෙරටීම වෙළදාාමට සහ ආර්ථිකේ වර්ධනයට හිතකරවේ, දිරටීීම විළදාමටත් ආර්ථික වර්ධනයටටත් මේ දයි පාශියගේ විසුම් වැදගත්වෙනවා පිරිතුරයි දිරිට. ගිසු මේ කොදෙසි මගින් විරදාම සඳහා අදාළ ශේෂත්‍ර සහ තරංකිරීමට යෝග්‍ය සමබීමක් සමබීමක් ලෙවල්ලන් ෆිල් තිය ඇතැම් බාදා ඉවත් වෙනවා ඕවනුන් අතර සමසමව තරංකිරීමට අවශ්‍ය තරංකාරයතුබමක් සමබිමක් බලන්න ලෙවල් ෆලයින් ෆිල්. ඉක්කෙනෙකට වැරි වර ප්‍රසාද නෙවේ ඔවුන් දෙරටටම සමාන අවස්ථා සමාන වෙරඳපල පරිසරයක් නිර්මාණය වෙනවා. කිරීමට යෝගගය සමබිමක් නිර්ණේ තිරනය කිරීම මෙන්න හොබ හොඳින්දන්න උදාාරන ඉන්දු ලංකා වෙළඳග විසු. ශ්‍රී ලංකා පාකිස්තාාන නිදහස් වෙනඳ කිසුම ශ්‍රීලංකා සිංගපපුූර් නිදහස්ස වෙනඳද ගසු එක උදාාරණිකට ලුණක් ලබෙනවා ඔන්න බලන්න පාසුවෙන් ලකුගැස් කරන විදිී අප යම දැන් කලාප තව ප්‍රශනකොට සක්ති නොමී දවි පාර්ශවීය දැන් කලලාපීය වෙලළඳ කිසුම් පිළිබඳ. සාමාජික රටවල් අතර දැන්බිතර රටවල් දෙකක් කියලා කියන්නන්නේ. ඉට වට වැඩි නිදහසේ බාණ්ඩසේවා ගලායායම දෛරමත්කිරීම සඳහා නිිශ්චිත භූගෝලීය ප්‍රදේශයක් තුළ සිටින රටවල් දෙකක් හෝ වැඩිගණනක් වැඩිගණනක් එකතුවී අස්සංකනු ලබෙන සාමාජික රටවල් අතර. නිදාහසේ බාණ්ඩසේවා ගලායාම දෛරමත්කිරීම සඳ. නිි්චිත භූගෝලී ප්‍රදේශයක් කලාපයක් දකුණු ආසියාතය කලාපය අපිගොම් ඒ වගේ. කටවල් දෙකක් හෝ වැඩි ගණනක් එකතු වී අස්සං කරුලබන ගිවිසුමක් කලාපීය වළඳග විසුමක් පෙසැලකි. සාමාජිකරටවල් අතර වෙනද බාධක ඉවත් කර ගැනීමට අදාළ කුන්දීසිී ගිසුමි ඇතුළත් කෙරේ වෙළඳ බාධක ඉවත් කරෙන. පහසුවෙන් ඕනුන් අතර කලාපේ තුළ අන්‍යුන්්‍ය සසාහග්‍යතාවයක් තවුරු කකිරෙන එසීම. සාමාජික නොල රටවල් සම්බන්ධෙන් අනුගමනය කළේුතු ක්‍රියාමාහර්ගයන්ද සඳහන් කෙරේ. සාමාජික නොල් රටවලට එකහකාරයකටයි. සැලකෙද්දේ සාමාජික රටවර වලට ඊට වඩා වැඩි වරණයක් වැඩි අවස්ථා බාදා ලිහිල් කිරීප රසක් ඒ ගිවසුම්මල අන්තර්ගත වෙනවා පිරිිතුර ඉදිරියට මෙන්න උදාරණ. දකුණවාසියාාවන් නිදහස්වරඳ ප්‍රදේශය. සෞ ඒයන් ෆ්‍රී ්‍රේඩ් එරයා. ආසියා ශාන්තිකරවෙනඳ කිසුම ඒශයා ෆැසිවික් ්‍රව සාකලාපයේ වරනීය වෙනඳ ගිවිසුම සපතා. සෞඒශයන් free tradegree මෙතන සවඒසියන් ප්‍රිෆරන්ශල් වරණීය වෙරඳ ගිවිසුම ඔන්න එතෙන්ට ලකුණයි බොහොම පහසුවෙන් ඔබ මේ ලකුණුටික නිරායාසයෙන් හිමි කරගන්නවා කිසිම සැකයක් නෑ. ඇං මේ ප්‍රශන සාහන කොටස බලන්න. බොහම කාලීන දත් ඇසුරති නොබේ පිරිතුරේ සංඛ්‍යා දත්තුට සටහන් කරන්නට නැහැ ඔබට යම්යම් සං්‍යාදත්ව දීතිබෙනවා ඒ ඇසුරින් උබේ පිළිතුර ඊට සාධාරණ සාධාරණ ෂ්ට කරන්න වෙනවා ඔබේ පිළතුර දිරි පත් කන කාරන ඔස්සේ. දෙදාහවර්ශයේදී දලදසී නිෂ්පායිතෙන් සේටතියක්ව පැවති. අපනෑන අනපාතිය දලදීසී නි්පාහිතයේ ප්‍රතිතයයක් වශයෙන්. සීට තියක් කොතිබුණ දෙදාහිදී. දෙදාාස්විස්්ස දසක දෙකක් අතරතුර දාහදස් විස්ස. ය හරි අඩකින් අඩුවෙනවා සීර ධාහතයසුම අටක් දක්වා. අඩකින්ම පාල වැටිනිි ඒකයි ප්‍රකාශය. මෑත දස්කල ශ්‍රී ලංකාවේ අපනෑන ශ්‍රේෂත්‍රයේ දුබ්බල්ල සාධන මට්ටමට බලපා ඇති හේතු පැහැදිලි කරන්න. හත හේතු හතරක් ඇති එකකට ලකු දෙකබැගෙන් සමවස්ත පිරිිතුරුල්ලකඩු හතක් ඔබට ැබෙනවා අපි හිමින් සිරු කියියොමු මේ ඔබේ සාමාන්‍ය දැනීම අපි මේ වගේ කොටස්සුලට කොච්චිරණං ප්‍රාවික උදාහරණ සමග කරුණු කතාකරාද විබායියට කලින් අපි කතාකරපු වීඩියෝස් බලන්න ඒවා ඔබට ඉදිරිටත් දැදගත් තවත් අවුදු ගනාවක් යැනතුරු. හරි එක කාරණාවක් අපට පෙන්දවා අපනන විධාංගේී කරණය පිළිබඳව. බොහොම දුරුවල තත්ත්වයක තියෙෙන ශ්‍රී ලංකාවේ අපනෑන විධාංගී කරනය සම්බන්ධෙන් අනුගමනය කන ක්‍රියාමාග සම්ප්‍රදාායික අපනෑන කාණ්ඩ කීපේකටම අපි කුටවෙලයින්නේ තේ හබර් පොල් පසුකාලීනම ඇඟලුම් ශෂත්‍රයේ නිෂ්පාධිත ඉතින්. අපනෑන නිෂ්පාධතියන්ගේ විවිධාංගී කරණය අත්තිෂීන් සීමමිතායියයේ. ්‍රකාශ අපිදැන් සාධාරණව පැදිලි කරනවා. ඉක්දස් නමසය අනුවුව ගණන් මැදබාගී සිටම අනුවදශගේ මැදබාගී සිට. අප රටේ අපනෑන සංයතිය බොහෝසයිෙන් ස්ථාාවරුව පැවත තිබේ. වෙනස්සෙලාන ගෝලිය වෙනාම කොයි තරම් විාර්යාසරු ක්වෙනනොද, කොයි තරම් නමුත්පවාදනය බිවිෙනවද කොයි තරම් වෙනගාම තුළ අලු පෙරලි විප්ලොව ඇති වෙනෝද ඉක් කිසිවක් ඇැකීම පිනත්ම නැතිව. අර සාම්ප්‍රදායයිකෝ දස ගලනාවක්තිසේ එක්කම අපනෑන කාණ්ඩ කීපයකට සීමමාවෙලා ඒවා ගෝලීය වෙෙනදපලෙ ඇතිවුණු වෙනස්කම් සමඟ සෑහෙන සීහෙන. වෙනස්කම් පරිවර්තනයක් විධාගී කරණයන්ට අප යුම් වෙලා නැහැ ඒ බවයිමේ සබත කර සිරින්නේ. අපන එන නිෂ්ාතිතයන්ගේ විධාංගී කරනේ අතිශ්‍යයෙන් සමිතයි. අනු ගණන් වැැදබාගේ ටම ඉක්දාශනසේ අනු ගණන් වැැදබාග සිටම අපරටේ අපනෑන සංගතිය මේ තාත් බොහෝසෙන් එකක්ම මට්ටම ස්ථාරෝතියනවා. මොනෝ වදුවේද ඇඟැල්ලුම් තේ රබවැනි. සම්ප්‍රදාායක නිෂ්පායිත කීපයකින් ඔබ්බට වවිධාංගේ කරන කොට නැත මගේ පරම්පරාාවත් ඉගනගත්. පොල් ඇු අපට කලින් පරම් පරාාව බොහෝවිට තේ රබර පොල් ගෙන කතාගර ඊට කලිනු ඒ ගැනමයි. අද ඔබත් ඔබට අපියුගන්නන්නේෙ. තවමත් ඒ රටේ පවතින තත්වය තේරබර් පොල් කුෂිකාර්මික සම්ප්‍රදායික අපනයින අපිට යටටත් විජිත සමය උරුම කර දීපු දයින් ඔම්බටි කොයි තරංතුදුරකට ගීන්ද තිීනවද කියනක බලදී. අතිසිෙන් සෝචනය ය තත්වේ අපි ඉදිර ගීලන එක තැන පල්ලුවමින් පවතින තත්ව ඇතිවන්නේ ඇඒ මේ පැදිිව කියන්නේ ඇඟලුම් තේ රබර් වැනි සාම්ප්‍රදායක නිෂ්පාත්ත කීපයකි ඔබට විවිධාංගී කරණය කර නැත ඔන්න එකකාරණාව. යම අපි ඉදිරියට. අපනෑන වෙනද පළවල් වීධාංගී කරණයක් දක්නද. ඒගෙන අපනයන සංවිතිය තුළ අපනෑන කාණ්ඩබල වීධංගීකරනයක් නැතුව පමණක් නෙමේ අපි විරඳපල අලුතෙන් හඳුනාගන්නට අලුත් වෙරඳපලවල් එකතුකාගන්නට ගෝලිය වශයෙන් සිදුවන වෙනඳපලේ වෙනස්කම් දිහා බලලා අපි අපනෑන දිශාව අපනෑන දිශාව යොමු කළ යුත්තේ කොයිබරද කියන එක සම්බන්ධයෙන් අලුත්වෙලා නෑ. වීතු වෙනස්කම් අනුගමනය කරලනෑ එක්කම ඉලක්කයක් පසු පස. විදේශ විලධපලේ අපනෑන දිශාව එකම රටවල් කීපයක් වෙතටයි ඉලක්ක කරගරන්නේ ඒවා මේ ගෝලීය පරිවර්තනයන් වෙනස්කම් සමග වෙනස්සුවේ යුතුමයි නමුත් සතෘදායක මටමින් එවැනි වෙනසක් පිළිබඳ කිසිදු අපිට අත්දැකීමක්. නැහ මුලු අපනයන වලෙන් තුනෙන් දෙකක් පමනම යොමු ඇත්ති. යුරෝපේසා ඇමෙරිකා එක්සත් ජනපදී විතටයි බලන්න. ලෝකී තව කොති ප්‍රදේශ තිබෙනවද මේ වෙනඳපල ඉලක් කළයේුතු. නමුත් අපි එකකම දිශාවකට. එකක්කම අපන එන්න දිශාවකට දස ගණඩාවක්තිස්සේ යුරෝපීසා ඇමෙරිකා එක්සත් ජනපදී මක්තිම ඉල්ලී සිටිනවා එල්බ සිටිනවා එඇයි මේ කියන්නේ අපනෑන වෙනද පලවල්. විදාාංගී කරනයක් දක්න නත ඔබ හොඳින් පරිස්සමින් කරනු තීරු ගන්න තිී රබල් පොල් ඇඟලුම්වැනි අපනෑන කා්න්නවල වෙනසක් වෙලත් නෑ මේවා වළදාම් කරදදිී අපන දිශාව සම්බන්ධයෙන් අලුතයෙන් තීනු තීරණ ක්‍රියාවට නැංවෙලා නෑ. ී අපනයනෙන් සීර හැත්තේවක් පමණ යමු ඇත්ත. මැද පෙරදිකට සහ. ස්වාදීර පොදුරාච ම්ඩලිටයි. ඉන් ඔබට අලු වෙළඳ පලක්‍ෂොයාගන්නට උත්සක විය යුතුයි නමුත් එසේ වී නැති බවයි මේ අපට තහවරු වෙන්නේ අපනෑන වෙළඳපල විවිධංගී කරණය නොවීම. අපනෑන කාණ්ඩ විධාංගී කරනය වෙලත් ැහැ. අපනෑන වෙළදපල විධංගේී කරන වෙලත් නෑ. සිදවෙේතු වෙනස්කම් සෑහනසිහින ආකාරයෙන් අපි අනුගමනය කරලා නෑ. ඉස් සඳහා පියවරගෙන නැහැ එයයි මේ. ඇියුණු කඩාාවටීමට හේතුව ගෝලිය වෙරද පල වෙනස් වෙනවිට ඊට අනුවර්තනව යුතුවා වුවත් අපි තවමත් බොහෝ අතීතයේ අතීතකාවී සාම්ප්‍රදායක හුරුපුරුදු සිරිත්තිරිත්වලි ඔබ්බට කඩාගෙන වෙනසක්කරා යොමුවෙලා නැතිමවයි කියන්නේ පිළිතුරෙ දැන් කරු දෙකක්කීවා අපි යමිදිරයට. අප නයනාබි මකර්මාන්ත, ක්ස්පෝට් රේන්ටල් අප අයන ඉලක්ක කරගත්තු. අපනෑන වෙනුවෙන් යොමු වෙච්චි අප නයනාබි මොක කර්මාන්ත සඳහා ආයෝජින සීමිතවීම අපනයින ක දැනටමත් අපනයන කෙරන ශ්‍රේස්ත්‍රය තුළ පවා ඒ සම්ප්‍රදායයික අපනයන තුළ පවා ප්‍රමාණමත් ආයෝජන නැහැ ඒවා ඒ නිසා දිනින් දින කමක්කමයෙන් පාතට වැටමින් පමතිනවා එඇයි මේ දස්සක දෙකක් තුළ අපනයන අනුපාතිය සීට තියක සිට සීර දාාහතරයදසම අටක් දක්වා හරි අඩකින් තියුණු ලෙස කඩාවැටන්නේ. නැගෙෙන රාසියාාවී නවකාර්මික රටවල. අපනෑන සීග්‍රස වර්ධනය වයේ අපි බණන්න ජාත්‍යන්තර අදැකීම් ගන්නටෝනනි අපි වට අනුගතවෙලා නෑ නමුත් වෙත අපට පාඩමක් කියර දෙෙනවා. නැගරි රාසියාවේ නවකාර්මික රටවල්ල. අපනෑන සීපෙස දියුණු ව නාශසේ දියනුවේ. අප <Sans> නයනාබි මක රිචු විදේශ ආයෝජන මගින්port Oriental Direct for Investments. අප නෑනාබි මුක විදේශ රිජු ආයෝජන. ශ්‍රී ලංකාවේ එහෙත් ශ්‍රී ලංකාව විදේශ රිජු ආයෝජන මෙම ශේස්ත්‍රය වෙතර යොමු කරගැනීමට අසමත්ව සිට. අපනෑයන බහ්ඩවර වීදාංගී කරනයක් නෑ. අපනෑන දිශාවේ වෙනඳ පල කිරීවිදාංගී කරනයක් නෑ. එපමනක් නෙමේ ප්‍රමාණවත් අපනයනාබිමුක කර්මාන්ත සඳහා. ්‍ර තරම් ආයෝචිනවෙන් මින්නේනෑ ඉදිරියට යම් පිළිතුරේ තවකරුණු කපයක් මෙස්සිියල් ලොබේ මනාසාමාන දැනීමෙන් ගුණකරගත හැකි පිරිිතුරු. සරල තාක්ෂණය මත පදනම් වූ අපනෑන කර්වාන්දේ. ී හබර් පොල් ගැනහිත විදේශ පාල්ලින්මිදන්න කලින් ජටත්ප සමී තිබිච්චි ඒ සම්ප්‍රදාායික ශිල්පීය ක්‍රම මයි තවමත් තිී බර් පොල්වැනි මේ අපේ ප්‍රධාන සම්ප්‍රදාායක කුෂිකාර්මික අපනෑංශේත්‍රයේ අපි පරම්පරා ගරනාවක් තිස්සේ දස ගඩාවක්තිසේ අවුරු සියකට ආසන්න කාලයක් තිස්සේ අවුරුදු හැත්තැ පාගට ආසරණ කාලයක් තිස්සේ එකම රටාවටයි අපි මේ තාක්ෂණික ශිල්පියය ක්‍රම යොදදාගන්නේ. සරල තාක්ෂණයක් අවරතු ගන්නනාවට කලින් පැවදි තාක්ෂණය අපි තවමත් ඒ ආකාරම ක්‍රියාවට නංගනවා නම් මේ අලුත්වන වෙනස් වෙන ගෝලිය වෙනද පළ තුළ. අප කිසේ තරල් කරම්ද. කිසේ අපපනනකිරරි ආයෝජනය කරම්ද, කිසේ පනන විධාගේ කරණි කරම්ද. කිසේ අපனைන දිශ වෙනස් කරම්ද. මේ සරල තාක්ෂයට තුළ අන්නතිට ඇ වැරි විශාල බාධාවක් සංගරෝධක ගැටල ත් ති දැ ප ඩ පැෑද ෙනවා. අට ඇත්තේ තා පාලමට්ටමේ තාක්ෂණය. සාශිල්පී ඥානයේ පදනම් කරගත් අපනෑන කර්මාන්තයන් යල් පැනගිය තාක්ෂණයේ සරල තාක්ෂණය ඉතා නොදියුණු ශිල්පීය ක්‍රම දසක ගණනාවකටකාලින්. අඩ සියවසකරත් වඩ වැඩිකාලයකට මත්තින් දෙබිච්චි ශිල්පිය ක්‍රම තාක්ෂණිකම අදටක්තියෙනව නම් මෙතෙක්සිට දාාහතරය දසුම අටක්ුවත් රැකගන තේරෙක පිළිබඳවත් අපි එකාතකින් පුදුමවිය යුතුවේ. බටහිර රටවල්. එවැනි දියුණු තාක්ෂණයන් එවැනි තාක්ෂණයන් අතහැරදම දියුණු තාක්ෂිණය යොදාගන්නවා. අපි අද යොදාගන්නා තාක්ෂණයන් බටහිරටවල් එවැනි සම්ප්‍රදායක ගතාානු ගතික සරල තාක්ෂණයන් අතහරදමා ඉහළ තාක්ෂණය කරා යොමුුවන විට බට රටවල් දියුණු තාක්ෂණය වැරදගද්දී අපි තවමත් වැනදගෙන සිටින්නේ. අඩ සරල පැරණි සම්ප්‍රදායික නොදියුණු ශිල්පිය කරම සහ ගතාානු ගතික තාක්ෂණය කමවේදයාරන. ශ්‍රී ලංකාව තබදුරටත් එවැනි සරල තාක්ෂණයන් හම එල්බ සිටි පිළතුර ඉදිරියට. වර්තමානේ ප්‍රධාන අපනෑන කර්මාන්තයන්හි තීරබරපොල් සහ ඇගලුම් ආශිත. පලදාහිතාව ඊහලයාමට වඩා වැඩිවේගයකින් සිදුවන වැඩුප් ඊලයාම ගැටලුවද මුුණදී සිටි වැටු පිරිවයලයි. එහර නිෂ්පාදන පිරිවයක් තුළ ලැබෙන පලදාහිතාවේ සම්බන්ධෙන් ඉතා දුක්්බර ගැටලු රාශ්යක් නිර්මාණය වෙනවා. මේ පිරිව වැඩිවීමත් සමඟ අපිට සාපේක්ෂ වාසී සම්බන්ධයෙන් ගැටලුවක් මතවෙනවා. ජාත්‍යන්තරී සමග තරකිරීමදී අපි පසුභානවා. සම්ප්‍රදායක සර්ගල නොදියුණු තාක්ෂණයක් සමඟ අපනනායන පිවිධාංගී කරමයකට යොම නොවී අපනෑ එන දිශාවේ අලුත් නිින්වල්ලු ස්වයා නොගොස්. අපන එන කිරී ප්‍රමාණුවත් විදේශ ආයෝජන කරා නැඹුරු නොවී පැරණි ගතාානුගතික සරල් නොදදිීුණු තාක්ෂණයා ශිල්ප්‍රකම සමඟ එල්බගෙන සිටීම. තුළින් තවත් අපිට අභියෝගිකට මූුණ දෙන්න සිද්ධෙනවා. වැටුප වැඩිවීම නිෂ්පාදන පිරිවැෑ වැඩීම ඔස්සේ එම ශේෂස්ත්‍රයේ නිෂ්පාදකයන් මූුණ දෙන්න ඉතා. න්ත අභියෝග පළදාාහිතාවේ අඩුවීම. වර්තමානයේ ප්‍රධාන අපනයන කර්මාන්තයන්නේ පළදාායිතාව ඉහලයාමට වඩා. පළදායිතාව වැිවටට වැඩිවේගෙන් සිදුවන වැටුප පහිලෑ නිසාව්‍ර දෙදෙනනවා අවසාන ප්‍රතිඵලය අතිශයෙන් සෝචනීයයි. තව ඉදිරිටයමු තවත් අපට විකල්ප කරුණු තියෙනවා මේ පිරතුරේ ලකු ටැස් කළ හැකි. අපි බොහෝසයින්ෙන් ප්‍රථමයෙන්ම කතාගන්න තිී. තිේ නන ේස්ත්‍රී දායිත වඩුවීම මොකද තවමත් අර සරල තාක්ෂණ නොදීනු තාಾක්ෂණය ගතාානගත ශිල්පේකම යොදදාගන්න අපේද අತී න අදක්වා දකින්න තේවත්තුවල ්‍රමකයන් ඒ කාරම තේදළු නිෙලීම, ඒ තේදළු සැකසීම ඒ කර්මාසලා අදරත් ඉතා පැණ යන් සූත්‍ර භාගතා කරවින් අවරදු පනාගඩත් වඩා පරණ කර්මාන්ච සලා යන් සූ්‍ර. ර යිම්වල ඉන්න අර අයිංසක වතු කම්කරුව ඉදා වගේ අදටත් තේදලු නිලන. තාක්ෂණ හිවා දಿ ද ඉදිරී දධ්‍යනනිිත ටව නම තාක්ෂව ස್යාගනිින්දී අපි පලදා හිතාව ෙන වත් තාක්ෂණ ින් වත් ශිල්ප කම ින් වත් ්‍රමාණත් අවධනයක් ොමු කරල නෑ එ මන නෑ ශිෂස්ත්‍රී පළදායිතාව අඩුවීම පිරිව ඉලයාම්. ್්‍රම සෝක්ෂම තාක්ෂණය පදනම් කරගත් නිිෂ්පාදන ක්‍රියාවලයේ පිරිවැෑ ඉතා කියලායි. ර තේගස් අඩු පළදාාවක් ලබාදී ඒවා නැවත වගාකිරීම සම්බන්ධින් ප්‍රමාණමත් අලුත්තේ පැල ෆ්‍රෝපනය කරන් පැරණේවා. ඉවත් කරන් ඒ සඳ දරන්න සිදදුල විශාල පරිවසමඟ බරපතල ගැටලූල්ට මහුණද සිිරනවා ඒ වැැවිලිකරුවන්. තරංකාරී රටවල් සමක සසඳනවිට ශ්‍රී ලංකාවේ තේකරමාන්තයේ පිරිව ඉහලයාම. බරපතල ගැටලවා ලෝකී විශිෂ්ඨිකම තය නිපදවන කීත්‍රාමයක් දිනාශටින අපි නිෂ්පාදන පිරිවැයත ඉතාාව කනගාරුදායක තත්ත්ව එක පසුවෙන්නේ මේ සියලු කරුණුකාරණ අදිහා බලද්දී. තවත් අපි බලමු පිරිතුර ඉදිරියට පියවල දෙගක් කියයන්න. ශ්‍රම පලදා අඩුවීම ශ්‍රම පිරිවැයිහලයාම තේවතු වලට අවශ්‍යකරන ශ්‍රමයේ රඳවා ගැනීම විශාල අභියෝගයක් අලුත් පරම්පරාව. ඒ තු ඩකර නැතුව ඒත වඩ ආර්තිික වශයෙන් ඕන්ගේ නාගතයේ වඩ ර සා ර ැ විකල්ප ್්‍ර ල් ර ර ෙනවා රුණ තරුණිය අධ්‍යාපනය කිර ීම ෙනවා. නිසා දැන් දැං ෝ සේ මේක තනකති සම්ප දායක ාරම්පරික අර දකුණු ින්දී ම්මවයක් ඇති වතු කම්කරුවන් තම වතුවල ඉදා ඉනං. පරම්පර ගණාවක් තිස්සේ ශ්‍රමේ සපයන්නේ දැ පව දර ර රුණ ක්‍රම ක්‍රමේෙන්. ඔවුන්ගේ අනාගතයේ වෙනුවෙන් අධ්‍යාපනය සඳහා යුම්වෙනවා විෙනත් සැකයා සඳහා යොමිෙනවා එනිසා දැං මේ වෙබලි කුෂිකරමී සඳහා ශ්‍රමී සපයා ගැනීම බරපත්තල අියෝගයක් වෙලා තියෙනවා පැමීන ස්්‍රමිකියන් ඉතා ඊල වැටුප් ඉල්ලාසිටීමේ තර්ජනයකුත් තියෙනවා. තිී කම්කරුවන්ගේ අඩු සමාජ තත්ත්වය තරුණ පරපුර අධ්‍යාපනය ඉහනංවා ගැනීම නිසා. වත්තු වංශයට යොමු නොවීම ඔවුන් වෙනත් රැකයාා කරා විතැන් වෙනවා. තේවතුවලින් පරිබාහිරව වඩා ආකර්ශනී රැකයා අවස්ථාර් නිර්මාණී වී තිබීම මීට බලපා ඇත අන්න හීතු. බොහොම ප්‍රායෝයක සාමාන්‍ය දැනීම තුළින් ඔබට මේ පිරිතුරේ සීරුලකුණු පයාගන්න පුළුවන් ඉතා පහස්සුවෙන්. අවසාන වශයෙන් තවත්කාරණාවන්. ශ්‍රී ලංකා විසින් මිතෙක් අස්සංකොට තිබෙන. නිදහස් වෙනදගි විසුම් යටත විවෘර්තවී ඇති වෙනතපල අවස්ථා කාර්යක්ක්ෂම උපයෝජනය කර ගැනීමට අසමත්වීම. අපි එතනදි ලොකු අසමත්කමක් ෆිලිය එකක් තියන්නේ. මෙතෙක් අස්සංකොට තිබෙනවා නිදහස් වෙලඳ ගිවිසුම් ඒ අර්ත අපට විර්තුවලා විෘර්ත වෙලා තියෙනවා. එසේ විවෘර්තවී ඇති වෙදපල අවස්ථා කාරක්ෂම උපියෝජනී කරගන්න තරම් අපි දක්ෂවෙලා නැහැ උත්සා කරලනෑ. ත ැල වසනාව ත්‍ය තින ඔන්න ස්್්‍රී ලංකාවේ අපනෑන අනුපාතය දෙදාස් විස්ස වනවිටාදහස් විසත් අතර දශක දෙකක්කාලේ අතරතුර සීරථයක සිට සිරධාතර දස් මට දක්වා හරි අඩකීමම් පාතැ වැට න්න හිතු. ත සංක්‍ය ද ලුව රගන ලක් ංളින් උත්තුර දෙන්න ේතියන්නේ එලැනි රණමකට ගොදුරුවුණේ ඇයි ද යන්න පැදිල ර ත් කිරීම බලන්න. එක කාරණකට ලකුණු දෙයි ඔයා කරනු හතරැපලි වනං උපරිම ලකුණු හතයි. ඉතාම අඩු වෙලාහවකින් මේ ප්‍රශ්්‍යපත්‍රය තුළ උපරිම ලකුණු විශ්මදිනාගත හැකි ප්‍රශ්ණයක් වුණා ජාත්‍යන්ත විරදාාම සම්බන්ධින් ඔබට මේ වතාවෙල වෙච්චි. ප්‍රශ්නය අපයමනං ඊළඟට යමු අපේ ප්‍රශ්නංක. නමට ඉතිං ඊළඟ ප්‍රශ්රයන් කියලා කිවවා උනත් අපි පොරුද්දහැටීර දැන් යම් පිළිදළඟට ගලාගෙනවා. ංක එක්ක දෙක්ක තුනහදි වශයෙන් ෆ්‍රශ්නංක හත වෙනකම් අපි පරිච්චේද හතක්තුළි වඩ කර. දැන් අටමී ප්‍රශ්නය අපි ව අටවිනි පරිච්චේදය තුළ සාකච්චා කරේ වියෝගත ගොටසේ මං මෙතනද තීරණය කරනවා පෑයකරත්වඩ අඩුකාලයකිමි ප්‍රශ්නේ සම්පූර්ණම පැහැදිලිකිරීම අවසන් වනාා. වනත් මෙැනනි මේ පරරිචචේ ර කල ඩ වඩ පාසුවෙන් ප්‍රස්නෙන් ප්‍රස්්ේ වන්විින් වශයෙන් හොඳම් පරිශීලනය කරන ලේශවෙන්න නමයි ප්‍රශ්නයටට යම. ලුත් පරිච්චේදේකට එමනක් ඔබ බලන්න ට පැයභාගක පමන කාලයක් හැම ප්‍රස්සකටම වෙෙන්ගුණ වනත් මේ ප්‍රශ්නය ඔබට විභාගදී මිනිත්තු දහයක් පහලක් ඇතුරළට. ඉතා ඉක්වනින් ප්‍රසස්ත පිරිතුරලලා උපෙමලකුන් ලබාගෙන වෙනත් ප්‍රශ්නය කරන නිර්මාණශීව කාල ඉතිරි කරන පිරිිතු දිබත් කන පුළුවන් එනිසා භාගද මින්න මේේ පලපුරද වඩ හොඳින් ප්‍රගුණ කරගන්න හරිටම තැයබාග පැෑබාගේ පැයභාගව විභාග ප්‍රශ්වලියදන්න කාලාලීවෙන් කන්න අවශ්වෙන්න ඉතා ඉක්වනින්. හ ෙස්ක හැ ප්‍රශ් න ප්‍රශ්ත්ත කියවලා හොඳින් ප්‍රශ් තෝරගනිදී බේ ප්‍රශ්න තෝරගන්න ආකාරේ ඔබේ ප්‍රතිපාල විශිෂ්ටපීමට වඩාත් බලපානවා ඒ නන්දුව පෘති අි ඊරඟට නමින් ප්‍රශ්ටිට යමු අලුත් පරිච්චේදට නැවත හමයම ඔමට චය. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩප ඩකේන් යුතු නාලිකව සස්ටරයික් කරන්න. අලුතෙන් චනලේ එකතුවන පාටම් මාලා තැනගන්න. ෙල්බත්නොබලතියා ගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේමුගන් වන ලොකුමන් onlineන් පාසල DPationන්.